සුබ සන්ධ්‍යාවක්. ඔබ ස්වාධීන රෝපණී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමග. ප්‍රථමයෙන් දවසින් සිංහල ප්‍රවෘත්ති සිරස්තල. දූෂිතයන් වංචනිකයන් අල්ලන සටන අත්හැර නැහැ. ජනපති අනුර අවධාරණීන්ව කියයි. ඉදිරි අයවැයෙන් ජනතා සහන රසක්. රට ගොඩනගන සැලසුම තමන් සතු බව සජිත් කියයි. හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කර නැහැ. නෙතන්‍යාහුගේ ගෙදරට ඩ්‍රෝන ප්‍රහාරයක්. වංචනිකයන් හා දූෂිතයන්ට දඬුවම් දෙන ජනතා සටන අත්හැර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද යලි අවධාරණය කළා. රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ සමාරම්භක ජනරැලිය අද තංගල්ලේදී පැවැතුණා. ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරැලිය පැවැත්වුණේ. ඉදිරියේදී ගෙන එන අයවැයතුලින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත් පාසල් දරුවන්ට දීමනාවක් ලබා දීමටත් දිලිඳු සහ ආබාධිත ප්‍රජාවට ලබා දෙන දීමනා ඉහළ දැමීමටත් කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මහා මැතිවරණයේදී ජාතික ජනබලවේගී ජය තහවුරු කරමින් පැවැත්වෙන ජන රැලි මාලාවේ පළමු ජන රැලිය තංගල්ලේදී පැවැත්ුණා. ජන රැලිය ඇමතු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා පත්වීමත් සමග නව සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවයි. සහෝදරය කියලා කියන්න පුළුවන් ජනාධිපතිරයක අපි හදනවා කියලා කිව්වා. ඒ වගේම අද අපිට පුළුවන් වෙලා තියෙනවා සහෝදරය කියන්න පුළුවන් සහෝදරයෙක් අද අපි ඉස්සරහා ඉන්නවා. අනුසාරක් සහෝදරයන් සාපි ලොකු ජයග්‍රහණයක් කරන්න තියෙනවා. වසර 76ක් තිස්සේ ප්‍රභූ කණ්ඩායමක් අත මේ බලය තියාගෙන හිටියා. ඔන්නේ ජනතාව තලා පෙලා පීඩාවට පත් කරා. රට වික්කා, රට වැට්ටුවා. අපේ රට ඉතාමත් අවලස්සන කැත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළා. දැන් අපට අවස්ථාව ලැබලා තියෙනවා නිවැරදි කරා. අපි කවුරුවක් ආත් තමන්ගේ නෑදෑයින්ට ඥාතීන්ට තනතුරු දෙන සංස්කෘතිය වෙනස් කරලා දිනවා. කිසිම ඥාතියෙක් අපි කිසි තනතුරකට අරගන්න නැතුව පරණ දේශපාලන වෙනස් කරන්න පුළුවන් කියලා අපි ආදර්ශයක් දීලා තියෙනවා. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජන රැලිය ඇමතුවා. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. පද කියලා යන්න. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තු හිර වෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිර වෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස්සෝ දූෂණ කොමින් සභාව තුල හිර වී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සියල්ල යලි විවෘත කරන්නත් ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍යන පරීක්ෂණ දියත් කරනවා. අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත් වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා කවුරුවත්. වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි. සමහර අපේ රට අහිතකර ගිවිසුම් අත්සන් කළ තිබෙනවා. අපි ඒ ගිවිසුම් වල අනිත් පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා. අපි මේ ගිවිසුම් යලි සමාලෝචනය කරන්න අවශ්‍ය බව. සමහර අය හීන දකිනවා. මාස 3යි 6යි වැටි පව් ජාතික ජනබලවේගයේ මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕනකම තිබෙනවා. සමහර අය කියනවා අපි ඒගොල්ලන්ගෙන් පරිගන්නවා කිසිවකින් පරිගන්න අයිතියක් නෑ. නමුත් මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නෑ. හිටපු ජනාධිපතිතුමින් දෙදෙනෙකුට ලබා දීලා තිබෙන වාහන 16 බැගින් හරිද ඇම්බුලන්ස් රථ දෙකයි ජනාධිපතිතුරු දෙන්න ගාව හිටපු වාහන 16යි. අපි කිව්වා ඔක්කොම ඉතා ඉක්මනින් බාර දෙන්න කිව්වා. දැනට තියෙන චක්‍රයකනේ අනුව වාහන 3ක් හිමි ඒ වාහන 3 ලබා දෙනවා. හැබැයි අපි දැන්ට කමිටුවක් පත් කළා තියෙන මේ චක්‍රලෝකින සංශෝධනය කරලා හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා. කවුරුවත් කෙඳිරි ගන්න එපා. කවරෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙන්න. ආසන්න මීටපු ජනාධිපතිවරයා අපිට ලියුමක් එවලා තිබෙනවා. ඒතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක්, ආරක්ෂාවට 163ක්, වාහන 20 ගණනක්, කුඩ 30ක් දෙන්න ඕනද? දෙන්නේ නැහැ. මෙරටේ මහජනයාගේ ධනෙයි ඒ විදිහට නාස්තිකාර ජීවිත ගත කරලා ඒගොල්ලෝ දැන් ඒවා හිතන් ඉන්නවා අයිතියක් ලෙස ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න. දෙන්නේ නැහැ මතක තියාගන්න. බොරුවට නිවේදන දාන්න එපා. ආරක්ෂාවට තර්ජනයක් කියලා.
විතරක් නෙවෙයි පහුගියද අපි නිවේදනයක් නිකුත් කරා බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා නැවත සමාලෝචනය කළ ආරක්ෂාව පිළිබඳ තරජ නැත්නම් අපි දෙන්නම් ඒ වෙන මොකවත් ඉසන වෙයි අපේ රටේ තන තන ඝාතනෙ සිද්ධ වෙන්න විශාල අවි ආයුධ ප්‍රමාණය නිකන් සංසරණ වෙනවා මේ රටේ මම නන්නු කියන්නේ හිටියත් කියන්නම් ජොන්ස්ටන් පනාඳුට ආයුධ 6ක් 7ක් දීලා තියෙනවා යෝසිතට දීලා තියෙනවා එවන්ගාඩ්ට ආයුධ 8ක් දීලා තියෙනවා ඒ ඔක්කොම ආපහු ආණ්ඩුවට බාර දෙන්නවා ඊළඟ විශේෂම ගත්තොත් ඔයගොල්ලෝ දන්නෝ අප රටේ මත්කුඩු පිළිබඳව මතක තියාගන්න සැලසුම් ටික දියත් කරමින් තිබෙනවා අපි මත්කුඩු වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වගකීම් බාර ගන්නවා හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කරන්නේ නැති බව රජය අවධාරණය කරනවා රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන්නේ මහින්දට දුන් වාහන තුනක් ආපසු ගනි යනුවෙන් අද පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනුයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අතිරික්ත වාහන බාර දෙන ලෙස මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා ඒ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුවයි එම පනතට අනුව සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැඳපුවකට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට තත්කාලී සපේන නිල ප්‍රවාහන හා වෙනත් සියලු පහසු उपरीम नील वाहन संख्या महिंद राजपक्ष महता बहरे दीपू वाहन दासेन अटाक देनट बहर दीति बेनवा रनिल विक्रम सिंह महता बहरे वाहन एकुलहक मेवन विट पवतिन बवाई एम निवेदने वेडिदुरटत संदहांडवाने රට ගොඩනගන සැලසුම ඇත්තේ සමගී ජන බලවේගයට පමණක් බව එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ආර්ථික වර්ධනයකින් තොරව රටක් ලෙස ගොඩ එමට නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ රුවන්වැල්ල සම සංවිධායක නිහල් ෆාරුක් මහතා සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ මෙහිදී තවදුරටත් අදහස් දක්වූ ඒ මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කර සේවා ක්ෂේත්‍රය දියුණු කර කෘෂි කර්මාන්තයේ දායකත්වය වර්ධනය කළ යුතු බවයි ඉතිරි කිරීම පාරිභෝජනය ආයෝජනය නිෂ්පාදනය අපනයි මේ පස්වැදෑරුම් වැඩසටහන තුළ අපට ආර්ථිකයේ ගොඩ ගන්නට හැකියාව ලැබේ කොහොමද අපි අපේ රටේ ජනතාවගේ අත පිට සරු කරන්නේ ඒ සැලැස්මයි දර්ශනයේ වැඩමිළිවෙල තිබෙන්නේ සමගි ජන බලවේගයට පමණයි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන් දක්ෂ පක්ෂ හපංකම් තිබෙන කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයට පමණයි සමහරෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් කරලා තියෙන එක පක්ෂයක පාර්ලිමේන්තු බහුතරය සමගි ජන බලවේගයට ලබා දීම සුදුසුද කියන කාරණා මගේ තර්කය ඇත්ත වශයෙන්ම සුදුසුයි ඒ මොකද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමත් එක්ක එකට වැඩ කරන්නට අපට ගැටලුවක් නැහැ. අපි පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගෙන කරන දේශපාලන ගමනක නිරත වෙලා. මහමැතිවරණයේ පිළිබඳව සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. සිලින්ඩරේ ඉතාම ඉහළින්ම මේ වෙලාවේදී ඉහළට යනවායි කියන එක අපිට පේනවා. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායම තමන්ට යන්නේ නැමන් නැතුණාට පස්සේ දැන් අද ගෑස් සිලින්ඩරේ අරගෙන ආවට ගෑස් සිලින්ඩරේ අද හිස් එකක් බවට පත් වෙලා ඇතුලේ ගෑස් නැහැ. හිස් සිලින්ඩරේ තමයි මේ කට්ටිය කර තියාගෙන ඉන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රී ධූරය කීයද කියලා අපිට අදාළ නැහැ. නාමල් රාජපක්ෂ කියන තරුණ නායකයා හරහා දේශපාලන කඳවුර ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලේ අපි ඉන්නවා. මෙවර මැතිවරණයේදී මං හිතන්නේ කිසිදු අභියෝගයක් නැතුව අපි ගත්ත ඡන්ද ප්‍රතිශතයේ ඉතාමත්ම හොඳින් ඉහළට ඔසවන්නට අපිට පුළුවන් හැකියාව हेतु
ඔහුගේ නායකය විපක්ෂ නායක කරගන්න. මොකද හේතුව? ඒ විපක්ෂ නායක කියන්නේ අර හැමදාම විරුද්ධ වෙවි ඉන්න හැමදාම හාස්‍ය රසය පාර්ලිමේන්තුවට සපයන්නේ ඉන්න චරිතයක් නෙමෙයි. ඒ නිසා අද විපක්ෂයට ඒකමතික භාවයක් නැහැ. සමහර අය කියනවා මේ ආණ්ඩුව හොඳයි. අද විපක්ෂයට කියන්න දෙයක් නැතුව අතරමං වෙච්ච කොළෑ වෙච්ච තත්ත්වයක් තමයි අද විපක්ෂයට තියලා තියෙන්නේ. සමග ජන බලවේගය ගත්තාම කාලකෝට්ටිය. ඉන්න අපේක්ෂකයා එකා දෙන්න අයින් වීගෙන 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 යනවා. යන්නේ නැද්ද? සජීව ප්‍රේමදාස මහත්තයාට ජීවිතේට ජනාධිපති වෙන්න බෑ. සිලින්ඩරයකුත් අරගෙන ආවේ යන්න නෙමෙයි ඉන්නනේ. ඉතින් පාර්ලිමේන්තුවේ එතුමාට වාසිදායක කීප දෙනෙක් හරි ඉන්නවනම් එතුමා සතුටු වෙන්න ඕන. පොහොට්ටුවේ හිටපු දූෂිත රැළ පාර්ලිමේන්තුවට ගෙනල්ල ඉවර වෙලා සමතුලිත පාර්ලිමේන්තුවක් හදන්න බෑ. ඒ නිසා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මේ වගේම මේ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් තියෙන සමබර කණ්ඩායමක් වෙනුනේ. සමගි ජන බලවේගය කිව්වට සමගියක් නෙවෙයි අසමගියක් තියෙන කියන එක පෙන්눔 කරන සමගි ජන බලවේගයේ ගම්වල ඉන්න පාක්ෂිකයෝ ගන්නේ නැති නායකයත් එක්ක ඉන්නේ නැතුව දැන් නැවත වතාවක් ඒ අය පැරණි තමන්ට හුරු පුරුදු එක්සත් ජාතික පක්ෂයේ වටා එකතු වෙමින් ඉන්න. දැන් පාර්ලිමේන්තුවේ මෙතෙක් කල් බිහි වෙච්ච බොහෝ මන්ත්‍රීවරු මිනිසුන්ට වග කියනවද මිනිසුන්ට වග වෙනවද කියන කාරණේ දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි කෙහෙලිය රබුක් වැල්ල සිද්ධි. අපි අපේ රටේ ජනතාවට වග වෙන කණ්ඩායමක් අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන. අනිත් හැමෝටම වගේ මගේ වෘත්තීය නළුවේ ඇයි මේ තරුණයෝ මේ ක්‍රියාකාර දේශපාලනයට මෙච්චර බය? අනිත් කිසිම පක්ෂයකට මෙහෙම ගහන්නේ නැහැ නේ. මේ පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව වැඩගත් නැහැ. එන අපිට ඕන කරනවා නායකත්වය. ඒ නායකත්වය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා මේ කණ්ඩායමට ලබා දෙනවා. අපිට ඔච්චම් කරපු කට්ටිය දැන් 102 දශම ගානට වැටිලා ඉන්නවා. ඒ කාලේ ආණ්ඩු හොබවපු පක්ෂ දැන් ඉන්නේ බිමට වැටිලා. කේන්ද්‍රීලි හඬවල් ඇහෙනවා සජිත් පිලෙන්. රනිල් එතකොට රාජපක්ෂ පිලෙන් අපිට ඇහෙන්නේ අඳෝනාවන් දෙනවා ඇහෙනවා. වේදනා බරිත කතාවල් ඇහෙනවා. බොහොම අලකලංචි ගොඩක් ඒ පැත්තේ වෙලා තියෙනවා. බොම්බ පියක් හේතුවෙන් ආරක්ෂාකාරී ගොඩපෑමකට ලක් කළ ඉන්දිය ගුවන් යානයේ කිසිදු අවදානමක් නැතැයි තහවුරු කරගත් බව ගුවන්තොටුපළ බලධාරීන් පවසනවා. ඉන්දියාවේ මුම්බයි සිට කොළඹ බලා පියසර කළ ඉන්දිය සමාගමකට අයත් මගේ ගුවන් යානය ගොඩබැස්වීමට පෙර එහි කපිතන්වරයාට බෝම්බ තර්ජනයක් පිළිබඳ නිර්ණාමික ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ මෙන්ම ගුවන් මකින්ගේද ආරක්ෂාව තහවුරු කරමින් යානය ගොඩබස්වා පූර්ණ පරීක්ෂාවකට ලක් කළා. යානෙහි කිසිදු බෝම්බ අවදානමක් නොමැති බව එහිදී තහවුරු වී ඇති බවයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළේ. මැලේසියාවේ කුවාලාලම්පුර නුවර සිට අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් රගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට කොට ගෙනුණා. මද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 250ක් බවට තක්සේරු කර තිබෙනවා. තේකොළ අඩංගු පැකට්වල සඟවා මද්‍රව්‍ය රගෙන ආ සැකකරු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි දොරටුවෙන් පිටවීමට උත්සාහ දරා තිබෙනවා. 35 හැවිරිදි මොහු පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. මතුගම දිහිගස්මුල්ල ප්‍රදේශයේ සිදුපු රියානතුරකින් තරුණී කුමියගොස් තවත් තරුණීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන් දහවණී කළ යතුරු පැදිය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ලොරි රථයක ගැටීමෙනුයි අනතුරු සිදුව ඇත්තේ. මියගිය තරුණයාගේ සහෝදරියද එම අනතුරු සැලවී එම ස්ථානයට යතුරු පැදියකින් එමින් සිටියදී ඇයද අනතුරට ලක්වීමෙන් රෝහල්ගත කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ තොග තිබියදීත් වෙළඳපොලේ කෘතිම මිලක් නිර්මාණය කිරීමට ඇතැම් වෙළඳුන් උත්සාහ කරන බවට පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධාන චෝදනා කරනවා. සහල් වගේම බිත්තර තොග වෙළඳුන් සංගවාගෙන සිටින බවටයි ඔවුන් චෝදනා කරන්නේ. වෙළඳපොලේ සහල් හිඟයක් ඇති බවට ඇතැම් මාධ්‍ය පසුගිය දින කිහිපේ ප්‍රචාර ගෙනියනු ලැබුවා. එහෙත් සහල් තොග ගබඩාවල පවතින අතර වෙළඳපොලේද කිසිදු හිඟයක් නැති බවටයි වෙළඳසල් හිමියන් පවසන්නේ. සියලුම සහල් වර්ග පාලන මිල යටතේ මිලදී ගත හැකි බවටයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ. මෙම පසුබිම යටතේ කුමන්ත්‍රණකාරී ලෙස නිර්මාණය කරන ලද වෙළඳ මාෆියාව අවසන් කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ පවසනවා. මේ රටේ ජනතාව අවුරුදු 40ක් 50ක් පරම්පරා දෙක තුනක දේශපාලන නාමයන් වලට හිර වෙලා ඉඳලා නැවුම් බලාපොරොත්තුවක් එක්ක අද හුස්ම ගන්නවා. අපි වහල්භාවයෙන් නිදහස් වෙයි කියලා සැනසුම් සුසුම් හෙලන්න ගත්ත විතරයි වෙළඳ මාෆියාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ රජය කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා නම් අලුත් ගමනක යන්න මෙන්න මේ කියන වෙළඳ මාෆියාව නැති කළ යුතුමයි. වෙළඳොත් එක්ක ඩීල් දාන නිලධාරීන් ටික පිළිබඳව හොයලා බලන්න ඕන මේ ආණ්ඩුව. මේ වෙළඳ මාෆියාව නවත්තලා පාරිභෝගිකයොත් එක්ක ආණ්ඩුව හිටගන්න ඕන.
බිත්තර අතිරික්ත තොගද මේවන විටත් පවතින බව බිත්තර නිෂ්පාදකයන් පවසනවා. එම තොග විලඳපොළට පැමිණියද කෘත්‍රිම විලක් නිර්මාණය කිරීම සඳහා ඒවා සංගවා සිටින බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මෙය රජයේ අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදු කරන්නක් බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. මිල ඉහළමට හේතුව වුණේ සීත ගබඩාවල ගබඩා කරලා තිබිච්ච බිත්තර. මේ උදවිය බලාපොරොත්තු වෙන ආකාරයට පාවිච්චි වුණේ නැහැ. ඒ හේතුව නිසාම බිත්තර ලක්ෂ 5 ගානේ මේ කට්ටිය එළියට දැම්මා. ඉක්මනින් අලෙවි කරගත්ත රුපියල් 20 ගානේ එහෙම අලවි කරලා රුපියල් 20 ගානේ හොඳ බිත්තර එකතු කරගත්තා. මොකද ඉදිරියට එන උත්සව සමයේදී වැඩි මිලකට බිත්තර අලවි කර ගැනීමේ චේතනාවෙන් මේක රජයේ අපහසුතාවයට පත්කරන්න කරන දෙයක්. මම රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා පුළුවන් නම් මේ බිත්තර ගබඩාවල තියෙන බිත්තර පාරිභෝගික අධිකාරියත් එක්ක ගිහිල්ලා බටලලා මේ උදවියට නිසි දඬුවම් දෙන්න. බිත්තර මිල පාලනය කරන්න නම් මේ සීත ගබඩාවල තියෙන බිත්තර ටික වටලන්න. එතකොට වෙළඳපොළට බිත්තර එනවා. පදනම් විරහිතව භාණ්ඩ මිල ඉහළ නැංවීමට වෙළඳුන් උත්සාහ දරුව හොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරන්නේ. කවුරු හරි නිෂ්පාදකෙක් තමුන්ගේ නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සාමාන්‍යයෙන් වෙළඳපළට එවන්නේ නැත්නම් ඒවා ගබඩා කරගෙන එහෙම නැත්නම් ශීතාගාරවල තියාගෙන ඉන්නවා නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරිය අනිවාර්ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පියවරට යන්න කලින් අතරම අපි විශේෂයෙන්ම දැනුවත් කරනවා වෙළඳපළට සාමාන්‍ය විදිහට බිත්තර එන එක වළක්වන්න එපා. මොකද නිෂ්පාදනයේ අඩුවක් නැත්නම් විශාල මිල වැඩිවීමක් කොහොමද වෙන්න බැහැ. එහෙම ශීතාගාරවල බිත්තර ලොකු ප්‍රමාණවලින් උත්තර සමයකදී සපයන්න ගබඩා කිරීමක් අවශ්‍ය වෙයි. විධායක මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ ජාතික ජනබලවේග රජයක් යටතේ පාරිභෝගික ජනතාව කොල්ල කෑමට කිසිසේත් ඉඩ නොතබන බවයි. අපේ රටේ පාරිභෝගිකයාට අවශ්‍ය කරන පාරිභෝගික ද්‍රව්‍ය ලබා දීමේ වගකීම රජයේ සතුයි. නිසා මාෆියාවන් හදලා රටේ ජනතාව කොල්ලකන් හදනවා නම් ඒවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් තුල ඉඩ හැබෙන්නේ නැහැ. නිසා මේ වෙනකොටම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියත් සතොසත් වෙළඳ ඇමතිවරයාත් මැදිහත් වෙලා තියෙනවා. මේ සහල් මාපියා හදලා මේ වීමිල හරහා සහල් මිල පාලනය කරන්න හදන ක්‍රියාමාර්ග හැමදාම රටේ වුණා. ඒකට අවශ්‍ය කරන විසඳුම් ගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇතුළේ මැදිහත් වෙලා තියෙනවා. ඉතාම ඉක්මනින් මේකට උත්තරේ හම්බෙනවා. युगांते मेतिवर्ण वेदिकाव दिनेंदिन उनुसुम्वेद्दी महामेतिवर्ण चंद विमसीमर तवत्तिबेन्ने मासेकटात अडुकालया महामेतिवर्णेन पसु दिन पहकिन मंत्रिलेस्तु निकुत कलहके बाव मेतिवर्ण कोमसारिक जन्डाल समान श्री रत्नायक महता पवसनवा एतिकम अरुण इतादाल गैसेट निवेतने द नवंबर मासे दहा नम विनितावन कोट निकुत करांड सेलो कटयोत सूदानाम करन बवाई ए महता वेडिदुरटात प्रकाश कले මම 14 මැතිවරණ පැතුණෙන් පස්සේ 15 සහ 16 දින වෙනකොට ඒ දිස්ත්‍රික්කෙන් තේරීපත් වෙන මන්ත්‍රී 196 දෙනා කවුද කියන එක සම්බන්ධයෙන් මෙතන කමිෂන් සභාවට අදාළ තොරතුරු ලැබී අවසන්. ඒත් සමගම අපිට පුළුවන් එක් එක් දේශපාලන පක්ෂය ජාතික ලැයිස්තුවෙන් හිමි කර ගන්නා දුර සංඛ්‍යාව පිළිබඳව අදාළ පක්ෂ ලේකම්ට දැනුවත් කරලා ඊට අදාළ නියෝජන අවස්ථා සභිකෙන් කවුද කියලා නම් කරේ වෙන එක. ඔවුන් ඒ ආකාරයෙන් අපිට එක්ක කටයුතු කළොත් අපිට පුළුවන් වෙනවා 19 දිනදීම අපිට පුළුවන් වෙනවා අදාළ 225ම කවුද කියන එක සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට. ඒක මම විශ්වාස කරනවා ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ වල ලේකම් වරුසා ස්වාධීන කණ්ඩායම නායකයින් ඔවුන්ගේ සහයෝගය ආකාරයෙන් ලබා දෙයි කියන්නේ. මෙතර ජනාධිපතිවරණයේ පැවති සාමකාමී බව ආරක්ෂා කිරීම මහා මැතිවරණයකට ඉදිරිපත් වූ සිට අපේක්ෂකයන්ගේ වගකීම බව ෆෙඩරල් සංවිධානයේ පවසනවා. සා රටේ නීති සම්පාදනයේට තේරිපත් වෙන්නට සූදානම්ින් සිටින අය රටේ පවතින නීතියට අනුගතව කටයුතු කිරීම වැදගත් වෙනවා. මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් සහ උපමාන වලට අනුගතව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම පැෆල් සංවිධානයේ හැටියට මේ අයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන්නට අපි 5000ක පිරිසක් මේ වෙනකොට පුහුණුව ලබමින් ඉන්නවා. දැන්ටමත් ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය එකඟතාවයේ පළ කරලා තිබෙනවා. ඔවුන්ගේ නිරීක්ෂකයන් 30 දෙනෙක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ පහක් සඳහා අලුතින් බදු පැනවීමක් කිසිසේත් සිදු කරන්න නොමැති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පෙරේදා දිනේදී බදු දීර්ඝ කිරීමක් පමණක් සිදු කර ඇති බවයි.
ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි 125ක් වූ බද්ද එලෙසම ක්‍රියාත්මක කර තිබෙනවා. දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පර්මාන්තෙන් සහ විදේශීය විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනිකුත් භාණ්ඩ හතරක් සඳහා පැවති බදු අනුපාත යටතේම මෙම දීර්ඝ කිරීම සිදු කර තිබෙනවා. බදු අනුපාතයන් දෙසැම්බර් 31 වනදා දක්වා බල පැවැත්වෙන බවයි නිවේදනයේ දැක්වෙන්නේ. නමුත් මීට අදාළ පුවත ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යන්හිදී ප්‍රචාරය වූයේ නව බදු පැනවීමක් ලෙසයි. එය මුළුමනින්ම අසත්‍ය පුවතකි. මෙය පසුගිය රජ්‍ය සිදු කළ බදු පැනවීමකි. සිදු කර ඇත්තේ එය යලි දීර්ඝ කිරීමක් පමණයි. අවධානය විදෙස් පුවත් වෙත හිස්පුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයක් ඊශ්‍රායල් අගමැති නෙතන්‍යාහුගේ නිවසට එල්ල වී තිබෙනවා. මේ අතර ඊශ්‍රායල් හමුදා උතුරු ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ප්‍රහාරද එල්ල කළා.